හසිනි තුන් පිම්මෙන් රන් පදක්කම අපට ගෙනාව. හසිනි මේ වෙනකොට ජාදුරපුර විශ්වවිද්‍යාලේ මොකද ආධාරණ පාඨමාලාව? මම ක්‍රීඩා විද්‍යාව හා කළමනාකරණයේ ප්‍රථම වසර ශිෂ්‍යාවක්. ක්‍රීඩා විද්‍යාව හා කළමනාකරණයේ ප්‍රථම වසර ශිෂ්‍යාවක්. දැන් ආරංචි කත්මණ්ඩු ඉඳලා ලංකාවට ආපු ගමන් මේ දැන් ගමේ කට්ටියත් බලාගෙන ඇති හසිනීව නේද මේ පිළිගන්නේ. එහෙම නමුත් කැම්පස් එකට තමයි ඉක්මනටම දුවලා ගියේ කියලා. එහෙමකෝ. එක්සෑම් පටන් ගන්න දින්නේ. එක්සෑම් පටන් ගන්න තියෙන්නේ ඒකට මුහුණ දෙන්නත් ඕන හින්දා. කොහෙද හසිනිගේ ගම්පලත්? මම වෙන්නප්පුව කිරමෙටියන්. පාසල? ඉස්සල්ලාම ලොනිල් අනුරුද්ධ මධ්‍ය මහා විද්‍යාලය. ඊට පස්සේ උසස් පෙළ සඳහා මම වෙන්නප්පුව ශුද්ධපෞලේ බාලිකා මහා විද්‍යාලයට. කොයි පාසලේද මේ ක්‍රීඩාවට අවතීර්ණ වෙන්නේ? ලොනිල් අනුරුද්ධ මධ්‍ය මහා විද්‍යාලයේදී. ඊට පස්සේ මේ ජාතික තලයේ ජයග්‍රහණවලට එන්නේ? ඒ කියන්නේ මම සමස්ත ලංකා මීට් එකක් කියලා එකටම ප්ලේස් කරේ ජෝන් ටාබට් 2014 දී. එතකොට මම ලුණුවිල අනුරුද්ධ මධ්‍ය මහාවිද්‍යාලයේ. හා ඊට පස්සේ ඒ දක්ෂතාවයත් එක්ක තමයි වෙන්නප්පුවට එන්න අවස්ථාවත් ලැබෙනවා ඇත්තේ. සාමාන්‍ය පෙළ විභාගයේ මම සමත් වෙනවා. ඊට පස්සේ වෙන්නප්පුව ශුද්ධපෞලේ බාලිකා මහාවිද්‍යාලයට ආවා. ඇය තුන් පින්මින් තමයි රන් පදක්කම අපේ මාතෘභූමියට රැගෙන ආවේ. හසිනි මේ අංක එක ක්‍රීඩිකාව හැටියට මේ තරගාවලියට යද්දී හිටපු ඇය අසනීප වුවාද? ඔව්, එයා ඉන්ජරි එකක් කරලා හිටියේ. නම? විදුෂා ලක්ෂාණි. හැබැයි එයා තරගයට ඉදිරිපත් වුණා. ඔව්. ප්‍රතිඵලය රෙදි පදක්කම. ඔව්. එහෙමනම් අපිට පුළුවන් වේවි හසිනි ප්‍රබෝදාගේ ඒ රන් පදක්කම අපේ මාතෘභූමියට ගෙන ආ ඉසව්ව නරඹන්නට පුළුවන් වේවි කියලා අපි විශ්වාස කරනවා. තුන් පින්ම. හොඳයි, අපේ සුබ පැතුම් ඔබට නැවත නැවත වතාවක්. මේ හසිනි දැන් අනාගත බලාපොරොත්තු හැටියට මොකක්ද තියෙන්නේ? ඔලිම්පික් කියන්නේ ලොකු බලාපොරොත්තුවක්. ඊට අමතරව අධ්‍යාපනය පැත්තෙන් මගේ ඩිග්‍රී එක කවර් කරන එක. ඔව්, ඔබේ උපාධිය කීවේ ක්‍රීඩා විද්‍යාව සහ කළමනාකරණය නේ ජාදුරුපුර විශ්වවිද්‍යාලේ. හොඳයි, අපි ඒකටත් සුබ පැතුම්.